හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම රංග පෙරේරා ඉතාලියේ තමයි රැකියාව කරන්නේ. අල්ලා වියලෙත්ත බුටික් සින්ස් 1911. වසර 100කට වඩා පෙරදී ලෝ මිල අධිකම පර්ෆියුම්ස් විකුණන ෂොප් එක මම තමයි බ්‍රාන්ච් මැනේජර් ඩිරෙක්ටර්. ඉතින් ඊ දිනේදී මම විශේෂ වැඩක් කරා. ඒ තමයි කවුරුත් හඳුනන ලංකාවේ බොහෝ පිරිසක් ආදරය කරන ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ නායක, ඒ වගේම අග්‍රගණ්‍ය ශ්‍රී ලාංකික කලාකරුවා රොෂාන් ප්‍රනාන්දු සහ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ පර්ෆියුම් බෝතලයක් ඔවුන්ට පර්සනලිස් කරලා ඔවුන් වෙනුවෙන් මම ඊයේ අවුට් කරා. රොෂාන් ප්‍රනාන්දු සහ බෑන්ඩ් එක ගැන කියන්න කලින් මම මේ බ්‍රෑන්ඩ් එක ගැන පොඩ්ඩක් කතා කරන්නම්. ලේ ලාබෝ මේ බ්‍රෑන්ඩ් එක එන්නේ ඇමරිකාව සහ ප්‍රංශයයි කියන රටවල් දෙක අතර එකතුවක් වෙච්ච බ්‍රෑන්ඩ් එකක් ලේ ලාබෝ. මේ බ්‍රෑන්ඩ් එක විකුණන්නේ ලෝකේ ස්ථාන 79ක විතරයි. ඉතින් ඉතාලියේ මම වැඩ කරන ආයතනයේ අපි මේ බ්‍රෑන්ඩ් එක අලෙවි කරනවා. ඊට අමතරව රෝම් සිටි එකේ මේ බ්‍රෑන්ඩ් එක විකුණනවා. ඉතින් ඉතාලියේ ස්ථාන 2ක විතරයි මේ බ්‍රෑන්ඩ් එක දැක බලා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි දන්නවා ඔය ජෝර්ජෝ අර්මානි, ප්‍රාඩා, ඒ වගේම ෂැම් වගේ බ්‍රෑන්ඩ්ස් යුරෝපේ ඕනෑම නගරයක දැකිය හැකි. නමුත් මේ බ්‍රෑන්ඩ් එකේ තියෙන විශේෂත්වය තමයි මේ බ්‍රෑන්ඩ් එකේ මුළු ලෝකෙම විකුණන්නේ ස්ථාන 79ක. ඒ වගේම දකුණු ආසියාව, එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, නේපාලය කියන ඒ රටවල්වල මේ බ්‍රෑන්ඩ් එක තාම විකුණන්නේ නැහැ. මේ බ්‍රෑන්ඩ් එක අලෙවි වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ බ්‍රෑන්ඩ් එකක් පර්ෆියුම් එකක් ගන්න ඕන අනිවාර්යෙන් යුරෝපයට යන්න ඕන, එහෙමත් නැත්නම් බටහිර රටකට යන්න ඕන. හොඳයි. ඉවිදි කාරණය තමයි සාමාන්‍ය මේ පර්ෆියුම් බෝතලේ දැක්කම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක මේ සාමාන්‍ය පර්ෆියුම් බෝතලයක් කියලා. මේ පර්ෆියුම් බෝතලේ තියෙන විශේෂත්වය තමයි ඒවුන් මාර්කියු අර්ටිජනාලේ. ඒ කියන්නේ මේ පර්ෆියුම් එකේ සීලම වැඩ කටයුතු සිද්ධ වෙන්නේ අකි, මේඩ් බයි හෑන්ඩ්ස්. ලෝක ප්‍රකට සුපර් කාස්, එහෙමත් නැත්නම් ෆෙරාරි, ලැම්බෝගිනි, බුගාටි වගේ වාහන අපි දන්නවා. ඒ මෝටර් රථ නිෂ්පාදනය කරන්නේ මිනිස්්‍රමය මත, මිනිස්සාගේ අතින් මතමයි ඒ මෝටර් රථවල නිෂ්පාදන කටයුතු බොහෝ දෙයක් සිදු වෙන්නේ. ඉතින් ඒ වගේ මේ බ්‍රෑන්ඩ් එකෙත් ගොඩාක් දේවල් සිද්ධ වෙන්නේ අතින්. මේ පර්ෆියුම් එකේ වටිනාකම තමයි යුරෝ 237ක් මේ ලීටර් 100 ෆෝමැට් එක. ඒ කියන්නේ ලංකාව මුදින් රුපියල් 50,000කට ආසන්නයි. හොඳයි. කම්පැනි එකකින් අපිට එවන්නේ මෙන්න මේ විදිහට බෝතලේ බොටල් එක. මේ විදිහට අරගුවාම අපි ඒ අවශ්‍ය කස්ටමර් අනුව, උදාහරණයක් විදිහට අපි දන්නවා ලූයි විල්ටන්, ඒ වගේම ප්‍රාඩා, හර්මස් වගේ කඩේකට ගියාම හෑන්ඩ් බෑග් එකක්, ලේඩිස් හෑන්ඩ් බෑග් එකක්, එහෙමත් නැත්නම් බෙල්ට් එකක් කස්ටමර් පර්සනලිස් කරන්න පුළුවන්, කස්ටමර් රෙජිස්ටර් කරන ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ බ්‍රෑන්ඩ් එකත්. මේ බ්‍රෑන්ඩ් එකේ විශේෂත්වය තමයි මේ බ්‍රෑන්ඩ් එක මට ඉෂුව කරන්න පුළුවන් කස්ටමර්ට. ඉතින් මේ පොඩපේන මේ බොටල් එකේ සාන්තා 33 කියන්නේ ලේ ලාබෝ බ්‍රෑන්ඩ් එකේ ෆ්‍රැග්‍රන්ස් එක. ඊටවකට මේක අපි සදාන් කරලා තියෙනවා. විකුණන්නේ මම හින්දා මගේ නම රංග කියලා යොදලා තියෙනවා. ඒ වගේම රොෂාන් ප්‍රනාන්දු ෆ්ලෑෂ් බෑග්. මම හිතන්නේ ප්‍රථම වතාවට තමයි ශ්‍රී ලාංකේය සංගීත කණ්ඩායමක් වෙනුවෙන් පර්ෆියුම් බෝතලයක් අවුට් වෙච්ච. ඒක රොෂාන් නැලපු ලොකු භාගයක්. හොඳයි, මම මතක් කරේ මේ බ්‍රෑන්ඩ් එක ගැන, මේ පර්ෆියුම් එකේ ක්වොලිටි ගැනයි. හිතන්න පුළුවන් මේක නිකම් බෝතල කරම කලින් කිව්වාගේ මේක ලොකු වැලිය එකක් නැහැ කියලා. මොකද මේ බොක්ස් එක බලපුවම ඔබට තේරෙන නිකම් සාමාන්‍ය බොක්ස් එකක් නැහැ. මේ බොක්ස් එක ඇවිල්ලා මේ බොක්ස් එක වෙනම එන්නේ. මේ පර්ෆියුම් එක ඉන්පුට් කරන්නේ මේ බොක්ස් එක, මේ බොක්ස් එක මේ පර්ෆියුම් එක සෙල් කරන පුද්ගලයා විසින්. මේ බොක්ස් එකත් යන්නේ කස්ටමර් පර්සනලයිස් කරන්න. මම මේකේ දීලා තියෙනවා පේන හැටි ප්‍රින්ට් කරලා තියෙනවා රොෂාන් ප්‍රනාන්දු ෆ්ලෑෂ් බෑග් කියලා. මේක තමයි අර මම කලින් කිව්වාගේ මේ ඔන් මාර්කියු ආර්ථික ජනාලේ අතින් හදන. මේකේ බොහෝ වැඩක් සිද්ධ වෙන්නේ අතින් මිනිස්්‍රමය මත. ඒකයි මේ බ්‍රෑන්ඩ් එකේ තියෙන ක්වොලිටි එක. අනිත් එක මේ බ්‍රෑන්ඩ් එක මේ පර්ෆියුම්ස් නිෂ්පාදනය කරන්නේ ලැබ් වල නෙමෙයි කියන අදහස තමයි අපි මෙතන දී ගන්න. ගොඩක් කමර්ෂල් බ්‍රෑන්ඩ්ස් හදාන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් වලට, නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලට කිමිකල් වියදාගෙන. මේ වල තියෙන ඉන්ග්‍රීඩියන්ට් 100%ක්ම ස්වභාවික ඉන්ග්‍රීඩියන්ට්ස්. ඒ හින්දා මේ පර්ෆියුම් එකේ ඉන්ටස් එක, එමත් නම් සුවඳ ප්‍රැඳීමේ ප්‍රවණතාවය ඉතාමත් දීර්ඝයි. ඉතින් මේ විදිහට බොක්ස් එකකට වඩා දීලා කස්ටමර් ඉෂුව කරපුවාම මෙන්න මේ වගේ බෑග් එකක් තියෙනවා. ග්‍රාස් කියන්නේ ෆ්‍රාන්ස් වල තියෙන පර්ෆියුම්ස් වලට ප්‍රසිද්ධම සිටි එක. නිව්යෝක් කියන්නේ ඇමරිකාවේ බලවත්ම සිටි එක. මේ නගර දෙක, එහෙමත් නැත්නම් මේ රටවල් දෙක එකතු වෙලා තියෙන මේ කම්පැනි එකේ මේ බෑග් එකෙන් තමයි අන්තිමට පර්ෆියුම් එක අවුට් වෙන්නේ. කලින් මතක් කරා වගේ ලෝකෙටම ෂොප්ස් තියෙන්නේ 79. හොඳයි, මේ ළඟට මම රොෂාන් ප්‍රනාන්දු ගැන කතා කරන්න. රොෂාන් අයියාට මොකද මම මෙච්චර සමීපුනේ ෆ්ලෑෂ් බෑග් එකට, මොකද මේ පර්ෆියුම් එක අවුට් කරේ කියලා හිතන්න පුළුවන්.
අපි පාසල් යන කාලෙත් අපි පාසල් අවදී රොෂාන් අයියගේ ෆ්ලෑෂ්බැක් එකේ අපි සින්දුවා අදට අපි සින්දුව අහනවා ඊටම කුංචි තැනකින් පටන් අරගෙන රොෂාන් අයියගේ තියෙන ඒ මැනේජ්මන්ට් එකත් එක්ක රොෂාන් අයියට කියන ක්‍රූ එක අද ලොකු තැනකට ඇවිල්ලා තියෙනවා ඒ වගේම තමයි ඔවුන් හැමදේම පීවරක් ඉදිරියට තබනවා මිස පීවරක් පස්සට තබන්නේ නැහැ ඒ රොෂාන් අයියගේ එක පැත්තකින් සංගීතයට තියෙන හැකියාව අනිත් පැත්තෙන් ඔහුලඟ තියෙන මාස්ටර් ප්ලෑන් එකට මම ගොඩක් ආදරෙයි පර්සනලි ඒ හින්දම තමයි මම තීරණය කරේ මට තියෙන ඒ මට තියෙන ඔතොරිටි එකක් එක්ක ඒ මට තියෙන සම්පත් එක්ක ෆ්ලෑෂ්බැක් එකට රොෂාන් අයියට මේ පර්ෆියුම් එක අවුට් කරන්න මොකද ලංකාවේ අද කවුරුත් දන්නවා අංක 1 සංගීත කණ්ඩායම ෆ්ලෑෂ්බැක් ඉතින් මේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම අංක 1කට බවට පත් උනේ මේට අවුරුදු 25ක තීරණ අතර ගියාම එක්ස්රේ කාඩ් වලින් පොඩි ඩ්‍රමකින් පටන් අරගෙන අද තමන්ටම කියලා ෂෝරූම් එකක් තියෙනවා තමන්ටම කියලා සවුන්ඩ් සිස්ටම් ගොඩක් තියෙනවා වගේ තමන්ටම කියලා ස්කූල් එකක් තියෙනවා තමන්ටම කියලා අනු සංගීත කණ්ඩායමක් තියෙනවා මේ හැමදේම ඔහු ලබා ගත්තේ ඔහු තුළ තියෙන ලොකු මාස්ටර් ප්ලෑන් එක කැපකිරීමත් එක්ක ඒ නිසා ෆ්ලෑෂ්බැක් එක රොෂාන් අයියට මම ගොඩක් ආදරෙයි මම ගොඩක් ආදරික රසිකයෙක් ඒ වගේම ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම මගේ අංකයේ සංගීත කණ්ඩායම ඊයේ දිනේදී මේ පර්ෆියුම් එක මම අවුට් කරලා රොෂාන් අයියට ෆොටෝ එකක් යවුවා රොෂාන් අයියාගේ පෞද්ගලික Facebook account එකේ ඒ ෆොටෝ එක පබ්ලිෂ් කරලා තිබ්බා ඒ ෆොටෝ එක දැකලා මට ප්‍රයිවට් ගොඩ දෙනෙක් ඇහුවා මේ පර්ෆියුම් එක එයාලට ඕනයි කියලා මොකද රොෂාන් අයියට ආදරේ කරන ෆ්ලෑෂ්බැක් එකට ආදරේ කරන බොහෝ රසික මිනිස්සුන් ලංකාවේ ඉන්න ලෝකේ වටේම ඉඳලා තියෙනවා ඉතින් පෞද්ගලිකව මට ඇමතුව මේ පර්ෆියුම් එක රොෂාන් අයියට පර්සනලයිස් කරපු ෆ්ලෑෂ්බැක් එක විසින් ෆ්ලෑෂ්බැක් එක වෙනුවෙන් අවුට් කරපු මේ පර්ෆියුම් එක අපිට පුළුවන් මට පුළුවන් ඔබට ලබා දෙන්න. ඉතින් ප්‍රාර්ථනා කරනවා රොෂාන් අයියටයි ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමටයි ඉදිරි අනාගත වැඩ කටයුතු ඉතාම හොඳින් සාර්ථකත්වයට පත් වේවා කියලා ඔබ ස්තුතියි.